කුමන පක්ෂයක් බලයට පැමිණියද ශ්‍රී ලංකාව පලස්තීනයට සහය දිය යුතුයි. පලස්තීන ඉඩම් පවරා ගැනීමේ දින උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි. පලස්තීන ඉඩම් අත්පත් කර ගැනීමේ දිනේ නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද සිතුවම් ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් ගැලරියේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහේර් හම්දුල්ලා සෙයිඩ්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය අමතමින් ඔහු පැවසුවේ 1976 මාර්තු 30 වෙනිදා පලස්තීනයේ ඉඩම් අක්කර දහස් ගණන් අල්ලා ගැනීමට එරෙහිව සටන් කළ අයගෙන් 6 දෙනෙක් වෙඩි තබා මරා දැමුවා. එය සිහිපත් කරමින් එදා සිට අද දක්වා ලොව පුරා පලස්තීන ඉඩම් පවරා ගැනීමේ දිනය සමරනු ලබනවා. ඉඩම් ප්‍රශ්නය අරගලයේ පදනමයි. මාරුවෙන් මාරුවට පැමිණෙන සියලුම ඊශ්‍රායල් රජයන් ව්‍යාජ නීති සම්පාදනය කර අපේ ඉඩම් කොල්ලකමින් වෙනස්කොට සැලකීමේ ජාතිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා. ඔවුන්ගේ පොදු අරමුණ පලස්තීනුවන්ගේ පැවැත්ම නැති කරන්නේ කෙසේද යන්නයි. ලෝකයේ කිසිම රටක නොලැබෙන ආරක්ෂාවක් සහ සහයෝගයක් ඇතිව ඔවුන් මේ ඉදිරියට ගෙන යනවා. ඒ අයට සහය දෙන්නේ කවුද කියලා අපි දන්නවා. 75 වසරක පලස්තීන ජනතාව තම භූමිය නැවත ලබා ගැනීම සඳහා ගෙන යන අරගලය අනෙකුත් ජාතීන් භුක්ති විඳින ජාත්‍යන්තර අයිතීන්ම පලස්තීන ජනතාවටද ලැබෙනතුරු නොනැවතුණු ඇති. මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වූ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමේ සභාපති සුරේන් රාඝවන් මහතා ප්‍රධාන දේශනයක් පැවැත්තුවා. We need actions international level, local level, national level. වැඩි කතා ඕනේ නැහැ. වැඩේට බහිමු. එය ගැටුම් නිරාකරණයේ ප්‍රශ්නයට වඩා මානුෂීය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර නීතියට ගරු කරන බව කියන සියලු දෙනාම මෙම ප්‍රශ්නය විසඳීමට පියවර ගත යුතුයි. ශ්‍රී ලංකාව සෑම විටම පලස්තීන ජනතාව සමගයි. කුමන පක්ෂයක් බලයට පැමිණියද ශ්‍රී ලංකාව පලස්තීනයට සහය දිය යුතුයි. සේගාරියල් නම් ඔහුටම ආවේනික වූ චිත්‍ර ශෛලියකින් යුත් රාජසේකර්ගේ ත්‍රිකෝණාකාර සිතුවම් තම භූමිය අහිමිවීමෙන් පීඩා විඳින පලස්තීනුවන්ගේ දුක්ඛිත තත්ත්වය ප්‍රකාශ කළා. That the ground situation in Palestine is different to the reports by our Western media. යථාර්ථය බටහිර මාධ්‍ය නිරූපණය කරන දෙයට වඩා වෙනස්. පලස්තීන සිවිල් වැසියන් සහ දරුවන් කියාගන්න බැරි තරම් දුක් විඳිනවා. මගේ සිතුවම් ඔවුන්ගේ වේදනාව සහ දුක ඉස්මතු කිරීමට උපකාරී වෙනවා. රාජසේකර්ගේ දියණිය ස්පින්තෝනා ශේකර් මෝස්තර නිරූපිකාවක්. ඔහු තම කෘති ප්‍රථම වරට ප්‍රදර්ශනය කර තිබුණා. I'm not much of a speaker actually. I express myself with art and design. පලස්තීන ප්‍රශ්නය ගැන මම කිසිවක් දන්නේ නැහැ. තාත්තා දුන්න පොතක් කියවලා තමයි මම යාළගේ තත්ත්වය දැනගත්තේ. මගේ කොලෙජ් චිත්‍ර දෙකෙන් මම ඔවුන්ගේ දුක පැහැදිලි කර තිබෙනවා. අඩක් ශ්‍රී ලාංකිකයෙකු සහ අර්ධ ඊජිප්තු ජාතිකයෙකු වන ඩුබායිහි උපත ලද කසන්ද්‍රා සේත්‍රා සහ පලස්තීන ජාතිකයෙකු වන හිෂාම් අබු තාහා විසින්ද පලස්තීන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය හුවා දැක්වීම සඳහා සිතුවම් ප්‍රදර්ශනය කර තිබුණා. ශ්‍රී ලංකාවේ වතිකානු තානාපතිවරයා පාකිස්තාන මහකොමසාරිස්වරයා ඇතුළු විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් රසක්ද විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලඥයින්ද පලස්තීනයේ හිතවතුන් රසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.